සුබ දවසක් වේවා කියලා ඔයාලා හැම දෙනාම අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ බටහිර සංගීතය ග්‍රේඩ් 3 සංගීත විභාගය සඳහා ඔයාලට අවශ්‍ය වන පාඩමක් වන අප්බීට් ස්ටාර්ට් යන පාඩම. බටහිර සංගීත ස්වර ප්‍රස්ථාරයක පළමුවන බා එක තුල टाइम सिग्नेचर एकेन विस्तरवन बीट्स संख्याव नुमेतिनाम एय अपबीट्स स्टार्ट यानुवेन एहेमत नेतनाम तालयट पेर आरंभक अवस्थावक लेस अपट हंदुन्नन्न पुलुवन मेय आफ्टेक यन नमेन सह एनाक्रोसिस यन नम्वलिंद हंदुन्नन बव ओयाला හොඳට මතක තියාගන්න ඕන. තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. මෙහිදී ඔයාලට පේනවා ඇති පළමුවන බායකට කලින් යෙදෙන බායක සහ මෙම සම්පූර්ණ ස්වර ප්‍රස්ථාරය අවසාන වන බායක incomplete bass යනුවෙන් අපට හඳුන්වන්න පුළුවන්. මෙහිදී ඔයාලා ඉතාම හොඳින් මතක තියාගන්න ඕන කරුණක් තමයි බා නම්බර්ස් සටහන් කිරීමේදී කිසිම අවස්ථාවක මෙම පළමු ඉන්කම්ප්ලීට් බා එක ගණනය කරන්නේ නැහැ කියන එක. ඒ වගේම මෙම ස්වර ප්‍රස්ථාරය අවසාන වන තැන තියෙන incomplete ba එක ba numbers සටහන් කිරීමේදී අනිවාර්යෙන්ම ගණනය කරන්න ඕන කියන එකත් ඔයාලා හොඳින්ම මතක තියාගන්න ඕන. මෙහිදී මතක තියාගන්න ඕන ඉතාම වැදගත් තවත් කරුණක් තමයි upbeat start සහිත සංගීත ප්‍රස්ථාරයක පළමු හා අවසාන incomplete bass වල beats ගණන time signature එක මගින් පෙන්වන සම්පූර්ණ beats ගණනට සමාන වෙන්න ඕන කියන එක. මෙම රූප සටහන අධ්‍යයනය කිරීමේදී ඔයාලට පැහැදිලිව පේනවා ඇති මෙම incomplete bass දෙකේ बीट्स वल एकतुव 4-4 टाइम सिग्नेचर एकट अनुव बीट्स हतरक प्रमाणयक तियनवा कियन एक पलमु इनकम्प्लीट बाय के ही मुलिन्म तियन्ने क्रोचेट एकक प्रमाणयक नम एही अवसन इनकम्प्लीट बाय के ही नोट्स वल අගය තිරයේ පෙනෙන ආකාරයට විය යුතු බව ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන. දැන් තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. මෙහිදී 2-4 ටයිම් සිග්නේචර් එකකදී නම් ක්‍රොචට් එකකින් අවසන් විය යුතු අතර 3-4 टाइम सिग्नेचर एककदी नाम मिनिम एककिन अवसान विय युतु अतर 4-4 टाइम सिग्नेचर एककदी नाम डॉटेड मिनिम एककिन अवसान विय युतु अतर 6-8 टाइम सिग्नेचर एककदी नाम डॉटेड क्रोचेट एकक सह क्रोचेट एकक टाई किरीमेन අවසන් විය යුතු බව ඔයාලා ඉතාම හොඳින් මතක තියාගන්න ඕන. ඉහතින් සඳහන් කරන ලද ආකාරයටම පළමු incomplete බා එකෙහි ඇති බීට් සංඛ්‍යාවට අනුව ස්වර ප්‍රස්ථාරයේ ඇති අවසන් incomplete බා එකෙහි බීට්ස් සංඛ්‍යාව
වෙනස් වෙන්න ඕන කියන එකත් ඔයාලා ඉතාම හොඳින් මතක තියාගන්න ඕන. හොඳයි. අදට මගේ වීඩියෝ එක මේන් අවසන් කරනවා. මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට ඉදිරිපත් කරන්නේ ledger lines සහ octave sign පිළිබඳව. සුබ දවසක්.